රජයේ සිටින දේශපාලඥයන් මානව හිමිකම් වලට හිත කර නැහැ. ඒ අය මානව හිමිකම් වලට එක්තරා විදිහක වුන් දකින්නවා මානව අයිතිවාසිකම් ඒ අයගේ ක්‍රියාකාරකම් වලට බාධාවක් විදියට. ඒ වගේම මේ දේශපාලඥයන් විපක්ෂයට යනකොට මානව අයිතිවාසිකම් වලට හරිම ආදරෙයි. අපේ රටේ ඕනෑ තරම් ඒ ගැන උදාහරණ තියෙනවා. ඒකට හේතුව තමයි දැන් මේ මානව අයිතිවාසිකම් මිනිස්සු ඉල්ලා සිටින්නේ රජේ. එතකොට මානව අයිතිවාසිකම් කියන එක රජේ වගකීම. එතකොට මේ රජේ වගකීම් කරුවන් විදියට වගකීමේ පාර්ශවයන් විදියට දේශපාලඥයන් කටයුතු කරනකොට ඔවුන් මානව අයිතිවාසිකම් වලට වෛර කරනවා. ඔවුන් මානව අයිතිවාසිකම් බාධකයක් විදියට දකිනවා. විතරක් නෙවෙයි මානව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරීනුත් ඔවුන් දකින්නේ ඔවුන්ට විරුද්ධවාදීන් විදියටයි. හැබැයි ඔවුන් විපක්ෂයට තල්ලු වෙලා ගිය දවසට විපක්ෂයේ ඉන්නකොට ඒ අය මානව අයිතිවාසිකම් වලට හරි ආදරෙයි. මානව අයිතිවාසිකම් වලට ගරු කරන්න උත්සාහ කරනවා. විතරක් නෙමෙයි මානව අයිතිවාසිකම් ක්‍රියාදරයනුත් ඔවුන්ගේ ඉතා හිතමිතුරන් බවට පත් කරගන්නට රැකවලුන් බවට පත් කරගන්නට උත්සාහ කරනවා. ඉතින් මේක සනාතනික ක්‍රියාවලියක්. මේකට හේතුව දේශපාලඥයන්ගේ වර්ධට වඩා මේ මානවිකම් පිළිබඳ ස්වභාවය සහ මිනිසුන්ගේ චර්යාවේ ප්‍රශ්නයක් විදියටයි මම දකින්නේ. ඒ වගේම මානව අයිතිවාසිකම් සම්බන්ධව රජයට වගකීම් හතරක් තියෙනවා. ඒත් එක්ක තමයි මේක බැඳෙන්නේ. එකක් තමයි රජයක් මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් තමන්ගේ පුරවැසියන්ට තියෙන මානව අයිතිවාසිකම් මොනවද කියලා පිළිගන්න ඕනේ. විශ්ව සම්මත මානව අයිතිවාසිකම් වලින් අපේ රටේ පුරවැසියන්ට දෙන්නේ මොන වගේ අයිතිවාසිකම්ද කියලා ඒ අය තීරණය කරන්නට ඕනේ. ඒ තීරණය කරාට පස්සේ තීරණය කරපු අයිතිවාසිකම් පුරවැසියන්ට භුක්ති විඳින්න පුළුවන් විදියට ඒවා අනපනත් වලට ආණ්ඩු කුමස්සාට ඇතුළත් කරන්නට ඕනේ. ඒ වගේම මේ ඇතුළත් කරපු මානව අයිතිවාසිකම් පිළිබඳව පුරවැසියන් තුළ දැනුවත්භාවයක් ඇති කරන්න ඕනේ, ප්‍රචාරයක් ඇති කරන්නට. ඒ වගේම එය ආරක්ෂා කරන්නට ඕනේ. මේ උල්ලංඝනය නොවී ආරක්ෂා කරන්නට ඕනේ. උල්ලංඝනය වෙච්ච අවස්ථාවන් වලදී ඒකට ප්‍රතිකර්ම යොදන්න ශක්තිමත් යාන්ත්‍රණ සකස් කරන ඕන. ස්වාධීන යාන්ත්‍රණ ශ්‍රේෂ්ඨ අධිකරණය, මානව අයිතිවාසිකම් කොමිෂන් වගේ. ඉතින් මේ වගකීම් සමුදායක් තියෙන නිසා තමයි දේශපාලඥයෝ බලයට පත් වුණාම ඒ මානව අයිතිවාසිකම් කරදරයක් විදියට දකිනවා. ඒ වගේම ඔවුන් විපක්ෂයට තල් වෙලා ගියාම මානව හිමිකම් වලට ඒගොල්ලෝ හරි ආදරේ, ඒගොල්ලෝ මානව හිමිකම් වල පිහිට පතනවා. ඇත්තටම මානව අයිතිවාසිකම් කියන වචනේම අපි ටිකක් වෙනස් විදිහට තේරුම් අරන් තියෙනවා. එක්තරා විදිහක පුරවැසියෝ මම දකිනවා ටිකක් වැරදි විදිහට අර්ථ නිරූපණය කරගෙන තියෙනවාද කියලත් මට හිතෙනවා. මොකද මේක ගොඩක් වෙලාවට කතා කරන්නේ මේ human rights කියන වචනෙට මේ සිංහල අර්ථය විදිහට. එතකොට ඒ අය දකිනවා සමහර විට මේක බටහිරින් ආපු සංකල්පයක් විදිහට, පිටරටින් ආපු සංකල්පයක් විදිහට, මේක අපේ දෙයක් විදිහට දකින්න උත්සාහ කරන්නේ නැහැ මේ වචනෙත් එක්ක. එතකොට ඒ නිසාම ඔවුන් විශ්වාස කරනවා මේ බටහිරින් එන දේවල් ඉතා නරකයි, බටහිරින් එන සංකල්ප සහ බටහිරින් එන දේවල් පිළිබඳ අපි සැකයෙන් බලන්න, බයෙන් බලන්න පුරුදු වෙලා තියෙනවා. ශ්‍රී ලාංකිකයන් විදියට එහෙම හිතන එකේ වරදකුත් නැහැ. මොකද අපි බටහිර ජාතීන් තුනකින් ඇතිතරම් බැටකාපු රටක්. ඒ නිසාම ඒ අදහසේ ඉන්න එක ගැන මම පුදුම වෙන්නේ නැහැ. හැබැයි අපි පුරවැසියන් විදියට මිනිසුන් විදියට කල්පනා කර යුතු දෙයක් තමයි මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියන මේ මානව අයිතිවාසිකම් කියන එක ඇතුලේ විෂය ඇතුලේ කතා කරන්නේ මොකද්ද කියන එක. ඒ කතා කරන දේවල් එකින් එක ලිහලා බැලුවොත් ඒ අයිතිවාසිකම් අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් විදියට අපි ජීවත් වීමේ අයිතිය පිළිගත් ජාතියක්. අපේ ආගම් වලින් අපේ සංස්කෘතිය තුළින් ජීවත් වීමේ අයිතිය පිළි අරන් තියෙනවා. අපි පුරවැසියන්ගේ නිදහස, දේපල අයිතිය, වදහිංසාවකින් තොරව ජීවත් වීමේ අයිතිය ගැන අපේ සංස්කෘතිය ඉතාම අනර්ග විදියට සාකච්ඡා කරලා තියෙනවා. අපේ ආගම විශේෂයෙන් අපේ රට තුළ තියෙන සියලුම ආගම් වල මේ මානව අයිතිවාසිකම් වලට ගරු කරන පිළිවෙතක් දිවිපෙවතක් තමයි ඒ අනුගාමිකයන්ගෙන් අපේක්ෂා කරන්නේ. එතකොට අපි ඒ සියල්ල අමතක කරලා අපේ ආගම් වල තියෙන හරය අමතක කරලා අපේ සංස්කෘතියේ තියෙන හරය අමතක කරලා අපි මානව හිමිකම් වලට බැට දෙන්නට උත්සාහ කරනවා. ඒ මානව අයිතිවාසිකම් කියන්නේ බටහිරින් ආපු සංකල්පයක් කියලා. ඉතින් ඒ වචනය කුමක් වුණත් ඒක ඇතුලේ තියෙන එකින් එක ඇදලා ගරගෙන කතා කරොත් ඒ සියල්ල අපේ සංස්කෘතියේ තිබ්බ දේවල්. අපි අනාදිමත් කාලයක් තිස්සේ ආරක්ෂා කරපු දේවල්, අපි අනාදිමත් කාලයක් තිස්සේ ගරු කරපු දේවල්, අපේ ආගමික ශාස්ත්‍රවරුන් ගරු කළ යුතුයි, පිළිපැදිය යුතුයි කියලා අනුදැන වදාළ දේවල්. ඒතර මෙන්න මේ සංවාදය
මතු කරගන්න බැරි වෙලා තිබෙනවා අපේ රටේ මානව හිමිකම් ක්‍රියාකාරය ධාරීන්ට. එක්තරා විදිහක ගත්තොත් අපේ රටේ පුරවැසියන් මානව හිමිකම් වලට එකඟ නැත්නම් මානව හිමිකම් වලට ගරු කරන්නේ නැත්නම් මේ මානව හිමිකම් ජනතාව අතරට ගෙන යෑමේ කණ්ඩායනොත් ඒකට වග කිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තව කණ්ඩායමක් ඉන්නවා දේශපාලන වාසි තකා මානව අයිතිවාසිකම් ක්‍රියාදරයන්ට පහර දෙන්නත් සමහර දේශපාලඥයන් සහ දේශපාලඥයන්ගේ අනුගාමිකයන් මේ මානව හිමිකම් වලට එරෙහි සතුරු ආකල්ප සමාජය තුළ වර්ධනය කිරීමත් මේ මානව හිමිකම් ක්‍රියාකාරකම් වලට බාධාවක්. මොකද මානව අයිතිවාසිකම් සමාජයක් තුළ නැති වෙලා ගියොත් එතකොට කාටවත් ඒක ප්‍රයෝජනයක් ගන්න බෑ. මේ ගැන ඊටාම වටිනා අදහසක් ප්‍රකාශ කරලා තියෙනවා මාටින් ටිමොලර් පියතුමා. එතුමා හිට්ලර්ගේ කාලේ ජීවත් වෙච්ච පෝලන්ත ජාතික පියතුමෙක්. එතුමා ඉතා අනර්ග කවියක් කියලා තියෙනවා කෙටි කවියක්. ඒක අපේ රටේ ඉන්න ඉතාම ඉහළ මානව හිමිකම් ක්‍රියාදරයෙක් වෙන නීතිඥ එස්.ජී. පුංචිව මහත්මයා සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. ඒ කවියෙන් ඔව් කියන්නේ හිට්ලර් පළමුව ඝාතනය කරේ යුදෙව්වන්නේ මම නිහඬව සිටියේ මිමක් නිසාද මම පෝලන්ත ජාතිකයෙක් නිසා හිට්ලර් ඊළඟට ඝාතනය කරේ සමාජවාදීන්නේ මම නිහඬව සිටියේ මිමක් නිසාද මම දේශපාලනයක් නොකරන නිසා හිට්ලර් ඊළඟට ඝාතනය කරේ කම්කරු නායකයන්නේ මම නිහඬව සිටියේ මි මොකද මම පූජකයෙක් නිසා හිට්ලර් ඊළඟට ඝාතනය කරේ කතෝලිකයන්නේ මම නිහඬව සිටියේ මිමක් නිසාද මම ප්‍රොටෙස්ටන්තවාදීෙක් නිසා හිට්ලර් අවසානයේදී මා කරා පැමිණියේ මා කුමක් කරන්නද මා වටා සිටි සියලු දෙනා ඒවන විටත් හිට්ලර් අතින් මියගොසින්නේ කියලා. ඉතින් මේක ඉතාම වැදගත් කතාවක්. මානව හිමිකම් වලට අපි ගරුකර යුත්තේ පරාර්ථකාමීත්වය නිසාම නෙවෙයි ආත්මාර්ථකාමී අයත් මානව හිමිකම් වලට ගරු කරන්නට වෙනවා. මොකද ඔවුන්ටත් ප්‍රශ්නයක් මතු වුණාම පිටිට තියෙන්නේ මානව අයිතිවාසිකම්. ඒ නිසා අපි පරාර්ථකාමී මිනිසුණත් ආත්මාර්ථකාමී මිනිසුණත් අනිවාර්යයෙන් මානව අයිතිවාසිකම් වලට ගරු කළ යුතුයි. මිනිසෙක් විදිහට ජීවත් වෙන්න අපේක්ෂා කරනවා නම්